අරිහතුන් වහන්ස ඇතුළු දන් සපා මණ්ඩපයෙන්ම අරිහතුන් වහන්ස අඤ්ඤ නිමිත්ත සම්බන්ධව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මඤ්ඤ නිමිත්ත අත්තරින්නේ අඤ්ඤ නිමිත්තෙන්. මඤ්ඤතාවය කඩනකොට අඤ්ඤතාවය මතුවෙනවා. මොකද්ද මඤ්ඤතාවය කියන්නේ? මඤ්ඤමානෝ බද්දෝ මහරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමුතු. මඤ්ඤමානෝ බද්දෝ මහරස්ස. මඤ්ඤමානිය කියන්නේ තව වචන කීපකින් කියන්න පුළුවන්. මඤ්ඤමානිය කියනවා අස්මිමානයට, මමත්වයෙන් ගැනීමට, මමායනයෙන් කටයුතු කිරීමට. ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා මගේ කොට මම කොට මගේ වසඟේ පවත්වන්න පුළුවන් නවත්වන්න පුළුවන් කියන තීරණයක් ගන්නකොට මඤ්ඤමාන. ඒක මිදී නිදහස් වෙනකොට අඤ්ඤතාවීන්දිය මතුවෙලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණාලු කොණ්ඩඤ්ඤහාමුදුරු. කවුරු වුණත් මොන පුද්ගලයා වුණත් සෝතාපන්න ඵලයට පත් වෙනකොට මඤ්ඤතාවයේ පළමු වන වරට කැඩිලා අඤ්ඤතාවීන්දිය මතුවෙනවා. දෙවන වරට තුන්වෙනි වරට හතරවෙනි වරටත් මඤ්ඤතාවයේ කැඩෙන බව සබ්බධම්ම මූලපරියාය සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එතකොට මේ මග සෝතාපන්න ඵලයට පත් නොවු සියලු අසුතයත් පුතග්ඥන පුද්ගලයන් ගාව තියෙන මඤ්ඤතාවය. සෝතාපන්න ඵලයෙන් ඉහළට ආපු පුද්ගලයෝ ගාව තියෙන්නේ මඤ්ඤතාවය කඩලා අමඤ්ඤමානෝ, එහෙම නැත්නම් අඤ්ඤතාවය, අඤ්ඤතාවීන්දිය මතුවෙලා. එතකොට නිවන් දකින පුද්ගලයා නිවන් දකිනවා කියන්නේ අඤ්ඤතාවීන්දිය හතර වරක් මතුවෙනවා. ලෞතුරා බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක් ස්වයම්භූ ඥානයෙන් පර උපදේශ රහිතවම මගඵල ලබනකොට බුදු වෙනකොට මේ හතරම අඤ්ඤතාවීන්ද්‍රිය හතරම එකවර කැඩෙනවා. හතරවරකට කැඩෙනවා සාමාන්‍ය හීන මේ ථේරවාදී අරහත්ත්වයට පත් වෙනකොට, ලෞතුරා බුද්ධත්වයට පත් වෙනකොට එකවරම කැඩෙනවා හතරම. තව ප්‍රශ්නයක් තියෙන අරිහතුන් වහන්ස, අරිහතුන් වහන්සේ දේශනා කළ දෙයක් නොවේ. අපි දැන් මීට ඉස්සර භාවිතා කළ පොත්පත්වල දේශකයන් වහන්සේලා ප්‍රකාශ කරපු දෙයක් දැන් ගිහිව ඉන්නකොට මේ අරිහත් තත්ත්වයට පත් වුණොත් මේ සත් දිනක් ඇතුළත සිවුරක් නැතුව ඉන්න බෑ කියන ඔය එක ඇත්ත. ඒක සාහිතික ඇත්ත. එහෙම එකක් තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් එහෙම සිදුව සිද්ධීනුත් තියෙනවා. යම්කිසි කෙනෙක් අරහත්ත්වයට පත් වුණා නම් දින හතක් යනකම් සිවුරක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් අරහත් වෙලා ගිහි ඇඳුම් ඇඳගෙන ඉන්නවා නම් තාම අරහත් ධජය පැළඳුවේ නැත්නම් කන බොන කෑම බීම කිසිවකුත් ශේෂයක්වත් මේ වර්ණගන්ධ රස ඕජා ලේ ධාතුවට උරා ගන්න කන ස්වභාවයෙන්ම ස්වරූපයෙන්ම පිට වෙලා යනවා. මල හැටියට පිට වෙලා. එතකොට ලේ ධාතුවට මොකවත්ම උරා ගන්න උරා ගන්න බෑ. එතකොට දින හතයි ලේ ධාතුවට ආහාර නැතුව ඉන්න පුළුවන්. දින හතකින් අරහතුන් වහන්සේ පිරිනිවන් පානවා ගිහියෙක් හැටියටම. නමුත් යම්කිසි කෙනෙක් මේ අරහත් ධජයේ පැළඳුවොත් තවත් ඉදිරියට කර්ම ශක්තියක් වැය කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතුරුලා නැත්නම් අර සම්තති අමාත්‍යතුමාට, බාහ්‍ය දාරු වීරියතුමාට, පුක්කුසාති රජුවන්ට වුණා වගේ ඒක මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඉදිරියට තියෙනවා නම් අරහත් ධජයේ පැළඳ ඉන්නත් ඕන. අරහත් ධජයේ පැළඳ වූ ගමන්ම එතකොට අර ආනපනසති සමාධියෙන් කටයුතු කරන නිසා කන කෑම ආහාරී මතඤ්ඤුතාවේ ඉන්ද්‍රිය සංයුක්තය ඉන්ද්‍රිය සංවරයෙන් කටයුතු කරන නිසා අරහත් ධජය පැළඳ වූ ආර්යයන් වහන්සේට නැවත කෑම ගන්න පුළුවන්. ඉතිරි අර බෑ කරන්න තියෙන ඉතුරු කාලයක් ගත කරන්න පුළුවන්. එහෙ යදතුන්න තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ධර්ම දේශනාවකින් හරි අහලා තියෙනවා මේ
අපි බුදු පියාණන් වහන්සේ මේ ඔය නිවන් දකින්න ළඟට ආපු කිසිම කෙනෙකුට පංච සීලය සමාදන් කරවලා නැහැ. නැහැ කිසිම කෙනෙකුට සමාදන් කරවුවේ නැහැ. ඔව්. කිසිසේත්ම එහෙමනම් තියෙන්න ඕනේ ත්‍රිපිටකේ ත්‍රිපිටකේ එහෙමනම් තියෙන්න ඕනේ ආනන්ද හැඳුරු මේ පංචිල් සමාදන් කළායි මේක කිව්වේ කියලා. එකම සූත්‍රයකවත් අපේ ත්‍රිපිටකේ නම් පංචිල් සමාදන් කිරීමෙන් ආරම්භ කරලා නැහැ. එතකොට දේශනාවකදී මම අහලා තියෙනවා මයංගනේට වැඩියට පස්සේ මයංගනේ අර සත්තු මරාගෙන දඩයන් කරලා කන අය හිටපු නිසා ඒගොල්ලෝ යන්තම් හරි මෙහා කරගන්න පන්සිල් දේශනා කළා කියලා ඒක නෑ පන්සිල් කියන එක මහා සම්මත රජුරුවන්ගේ කාලේ ඉඳන් දීපංකර බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා ඉඳන් මේ හෙළවීමේ සම්මතයෙන් පැවතිච්ච සීලයක් ඒක ලෞකික සීලයක් ඒක යහපත් දෙයක් ඒක හොඳ දෙයක් ඒක විරමණයක් හැබැයි විරමණයෙන් නිවන් දකින්න බෑ වැළකීමෙන් නිවන් දකින්න බෑ නිවන් දකින්න නම් සංවරය ඇති වෙන්න ඕනේ ප්‍රාණ සීලය චේතනා සීලය සංවර සීලය වේරමණී සීලයත් අවිතික්කම සීලයත් පංච සීල ප්‍රතිපදාවම පූර්ණ වෙන්න ඕනේ ඒක නිසා විරමණය කියන එක හොඳයි ඒක පැවැත්ම සඳහා හොඳයි ඒ නිසා විරමණය උපකාර වෙන්නේ වැළකෙන්න පංචශීලය සමාදන් වෙන එක වරදක් නැහැ එහි අර්ථ නැහැ ඔබ වහන්සේට දීර්ඝායුෂ යට